අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ එක් වී සිටින්නේ ස්වාධින් රූපවාහිනී දේවා ප්‍රවෘත්ති විකාශයත් සමගින් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල පාස්කු ප්‍රහාරය ගැන අහන්න පොලිසිය මෛත්‍රීගේ ගෙදරයයි මද්‍රව්‍ය ජාවාරමට සැකපිට බන්ධනාගාර ආරක්ෂකයෙකු ඇතුළු හතරක් පොලිස් දැලේ තල් කිතුල් ප්‍රධාන අපනයන භෝග අතරට ගේන්න ජනපතිගෙන් සැලසුම් පෙරට් හන්දියේ ඝාතනයට යොදාගත් මෝටර රථය සොයාගනි ලෝරා නිසා ටෙක්සාස් ප්‍රාන්තයට හදිසි තත්වයක් ප්‍රථමින අවධානය දේශීය ප්‍රවෘත්ති වෙත පාස්කුරිදා ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමසමේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ හත මහගමසේකර මාවතේ පිහිටි නිවසට අද උදෑසන පැමිණියා. ඒ පාස්කුරිදා ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනතුරුත් හිටපු ජනාධිපතිවරයාගෙන් සාක්ෂි සටහන් කරගනිමින් පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. හිටපු ජනාධිපතිවරයාට ප්‍රකාශයක් ලබා දීම සඳහා පාසු කොමිසමේ පොලිස් ඒකකයේ වෙත අද පෙනී සිටින්නේ පසුගිය දා දැනුම් දී තිබුණා. එහෙත් තමාට එම පොලිස් ඒකකයේ වෙත පැමිණීමට නොහැකි බව සඳහන් කර තිබූ මෛත්‍රීපාල සිරිසේන මහතා සිය කොළඹ නිවසට පැමිණ ප්‍රකාශ ලබා ගන්නා ලෙසයි පොලිස් ඒකකයට දැනුම් දී තිබුණේ. සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන කියන කෙසල්වත්තේ දිනුක යනායගේ සහායකෙකු වන අස්ව නැමැත්තා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 40ක් අයිස් ග්‍රෑම් 15ක් සහ කේරළ ගංජා කිලෝ 2ක් සමග අත්අඩංගුවට තිබෙනවා. මේ අතර මධ්‍යවේ ජාවරම සම්බන්ධයෙන් බන්ධනාගාර ආරක්ෂකයෙකු ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. महर बंधनागारे नियामक सककरुवान हतर दिनकु अत्तनंगुडिगेनुने रक्षित बंधनागार गतवसितिन चमिंद कुमार हेवात रगरायन आयगेन लबुनु तुरुतुराक मताई ए समग बैंकु पोत पहलवाक रुपयाल 56000 मुदलाक यतुरुपति देकाक एतुलु उपकरण रसक्द अत्तनंगुडिगेनुना පසුගිය පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදු කළ වැටලීම් වලින් මද්‍රව්‍ය ළඟතවා ගැනීම ඇතුළු චෝදනා රැසක් යටතේ සැකකරුවන් 410 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් ළඟතවා ගැනීමේ චෝදනා යටතේ පුද්ගලයන් 198 දෙනෙකු ද අත්අඩංගුවට ගැනුණා. ගංජා ළඟතවාගත් පුද්ගලයන් 84 දෙනෙකු සහ නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරත වූ 83 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි ජේෂ නියෝජ්‍ය පොලිස් ප්‍රති කාර්යාලය සඳහන් කරන්නේ. මොරටුමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 75ක් සමග සැකකරුවෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගත්තා. සබුගස්කන්ධ ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු සහ නවගම ප්‍රදේශයේදී සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්කුඩු අසුරමින් සිටි යුවලක් අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයේදී. හෙරොයින් ග්‍රෑම් 75ක්ද ඔවුන් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිතුල් සහ තල් ප්‍රධාන අපනයන භෝග අතරට එක්කර විදේශ විනිමය උත්පාදනයේ නව ප්‍රවේශයක් විවෘත කර ගැනීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නා. පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන සහ ආශ්‍රිත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය අපනයන විදාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පෙන්වා දුන්නා. කිතුල් හා තල් වගා ප්‍රවර්ධනයටත් ඒ ආශ්‍රිත බාධක ඉවත් කර නිෂ්පාදන ක්‍රියාවලිය දිරිගැන්වීමටත් කඩිනම් වැඩපිළිවෙලක් සැකසීමේ අවශ්‍යතාව පිළිබඳවද ජනාධිපතිතුමා නිලධාරීන්ගේ අවධානය යොමු කළා. කිතුල් සඳහා වෙනම රාජ්‍ය ආයතනයක් පිහිටුවීම සහ තල්ගස් කැපීම තහනම් කරමින් පණවා ඇති නීති දැඩිව ක්‍රියාත්මක කිරීමටද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. අමාත්‍යාංශය කෙටි කාලයකදී ළඟා කරගත යුතු ඉලක්ක සැලසුම් කළ යුතුයි. පොල් අපනයන සඳහා වගාව ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා. රබර් වගාවේදී නව ප්‍රභේද හඳුන්වා දීමටත් බෑවුම් ප්‍රදේශවල ෆයිනස් ගස් වෙනුවට රබර් ගස් සිටුවීමටත් ඇති හැකියාවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ලබන මාසයේදී ගෙවතු මිලියන 2ක පොල් පැල මිලියන 4ක් වගා කිරීමට පියවර ගත යුතු බව ආර්ථික පුනර්ජීවනයේ පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියා. දේශීය වගාව දිරිගැන්වීමට රබර් ආනයනය සීමා කිරීමේ අවශ්‍යතාවද ඒ මහතා පෙන්වා දුන්නා. අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහතුරුන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. අම්බලංගොඩ මාධම්පාගම පෙරට් හන්දිය ප්‍රදේශයේදී පසුගියදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේදී භාවිත කළ මොටර රථය සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. අදාළ ඝාතනයේදී කුලී පදන මත ලබාගෙන භාවිත කළ මේ මෝටර රථය සුවගෙනුනේ ගාල්ල නෙළුව ප්‍රදේශයේදී. එම රථය පැදවූ පුද්ගලයා ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ සැඟව සිටියේදී සුවගැනීමට හැකි වුණා. ඉදන්තර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව දින 14ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරුණා. 2015 වසරේ සිට සහරන් හෂීම් සම්බන්ධයෙන් බුද්ධි වාර්තා 307ක් අදාළ අංශ වෙත යොමු කර ඇති බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පවසනවා.
පාස්කර දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ 18 වෙනි දිනට සාක්ෂි ලබා දෙමුනේ ඒ මහතා මේ බව කියා සිටියේ 2015 වසරේ සිට සහරාන් හෂීම් සම්බන්ධයෙන් බුද්ධි වාර්තා 307ක් පමණ යොමු කර තිබුණද හිටපු පොලිස්පතිවරයා හැර කිසිඳු ඉහළ නිලධාරියෙකු වැඩිදුර වාර්තා ඉල්ලා නැති බවයි නිලන්ත ජයවර්ධන මහතා සඳහන් කළේ හිටපු පොලිස්පතිවරයා පමණක් දෙතුන් වරක් වැඩිදුර වාර්තා ඉල්ලූ බවද ඒ මහතා කියා සිටියා පාස්කු ඉරු දින ප්‍රහාරය එළවෙන අවස්ථාවන විට ඇතැම් පිරිස් නිවාඩු ලබා විදේශගතව සිටියද ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා තමන් කළ හැකි උපරිමය සිදු කළ බවයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා පැවසුවේ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ අප්‍රේල් 4 වන දින ලැබුණු බුද්ධිතරතුර සාකච්ඡාවට බඳුන් නොකිරීම හේතුවෙන් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය හා ත්‍රිවිධ හමුදාපතිවරුන් දැනුවත් කිරීමක් සිදු නොවූ බව පිළිගන්නේ දෙන්නයි ඒට පිළිතුරු ලබා දෙමින් නිලන්ත ජයවර්ධන මහතා සඳහන් කළේ යුද හමුදා බුද්ධි අංශ දැනුවත් නොකිරීමේ වගකීම තමන්ට දැරීමට නොහැකි බවයි කැකිරාව තලාව ප්‍රධාන මාර්ගයේ පැවති උද්ඝෝෂණයකින් මාර්ගයේ ගමනාගමනයට බාධා එළඹුණා. සැකකරුවෙකුට ඇප ලබා දීමට විරෝධය පළ කරමුනේ උද්ඝෝෂණ පැවතුනේ. ඒ සමග පුවත් කිහිපයක් දැන් කෙටි සටහනේ. බාල වයස්කාර දැරියක දූෂණයට ලක් කර පුද්ගලයෙකුට තමුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දීමට විරෝධය පළ කරමින් එප්පාවල ඇඳගල ප්‍රදේශයේ ජනතාව විරෝධතාවකට නිතමුණා. ඒ කැකිරාව තලාව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අදාළ දැරියගේ මවගේ දිස්කත විසිටිනවා. සකකරු මීට දින දෙකකට පෙර අතරංගුඩගත් අතර තමුත්තේගම අධිකරණයේ ඉදිරිපත් කිරීමෙන් පසුවයි ඇප නියම කෙරුණේ. මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ කපුගම ප්‍රදේශයේ සිදු වූ රියානතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනතුර සිදුවන ආකාරය අසල තිබූ CCTV කැමරාවක මෙලෙස තහනම් තිබුණා. තංගල්ල සිට මාතර දෙසට ධාවනය වූ යතුරුපැදියක් සහ එම දෙසටම ධාවනය වූ බස් රථයක් ගැටීමෙනුයි අනතුර සිදුුණේ. ඉන් ජීවිතක්ෂයට පත් වුණේ වයස අවුරුදු 32ක් වන තලල්ල ප්‍රදේශයේ තරුණයෙක්. පරිභෝජනයේ නුසුසුසු ආහාර අලෙවි කළ හොරණ ප්‍රදේශයේ වෙළඳසැල් පහකට නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා. මොරගහ එන මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ටාසය තුල සිදු කළ වැටලීමේදී වෙළඳසැල් සහ ආපන ශාලා 30ක් පමණ පරීක්ෂාවට ලක් කෙරුණා. නරක් වූ ආහාර අලෙවි කිරීම, පිසු ආහාර සමග අනිකුත් ද්‍රව්‍ය එකම ස්ථානයක ගබඩා කිරීම, නිසි ලෙස ආහාර ආවරණය නොකිරීම ඇතුළු චෝදනා රැසක් යටතේ වෙළඳසැල් හිමියන්ට අවවාද කිරීම මෙන්ම නඩු පැවරීමටද කටයුතු කෙරුණා. විදේශ ගමන් බලපත්‍ර ජාතික හැඳුනුම්පත් රියතුරු බලපත්‍ර ඇතුළු රජයේ ප්‍රමුඛ මුද්‍රණ කටයුතු සියල්ල රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට සකස් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසන ලෙස අමාත්‍ය කෙහෙළි රාමුක්වැල්ල මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවති හමුවකදී ඒ අනුව මූලික පියවර ලෙස විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණයට අවශ්‍ය පහසුකම් මෙන්ම වැඩපිළිවෙළ සකසන ලෙසයි අමාත්‍යවරයා කියා සිටියේ. මුද්දර, ඡන්ද පත්‍රිකා, වීසා ස්ටිකර් ආදී මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරෙනවා. අමාත්‍යංශ, රජයේ ආයතන, දෙපාර්තමේන්තු ආදීෙහි මුද්‍රණ කටයුතු වලින් 50%ක් මෙන්ම සියලු ආශ්‍රිත මුද්‍රණ කටයුතු මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් සිදු කළ යුතු බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. නිසි කාල රාමුවක් තුල නිවැරදි ඉලක්ක කරා යාමෙන් ආයතනය ගොඩනැංවිය හැකි වෙනවා. එසේ නොමැතිව ප්‍රායෝගික නොවන සැලසුම් මගින් ආයතනය ගොඩනැංවිය නොහැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. 1989 වසරේ සිට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට රජයේ ආයතන වලින් අයවියුතු හිග ආදායම රුපියල් මිලියන 500 ඉක්මවන බවයි නිලධාරීන් පෙන්වා දුන්නේ. එවැනි තත්වයක් ඉදිරියට සිදු නොවීම සඳහා වැඩපිළිවෙළ සකසන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දුන්නා. හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සිදු වූ සේවාව ඇගීම සඳහා විදුත් විකාශකින්ගේ සංගමය වැඩසටහනක් සංවිධානය කළා. ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඉටු කළ කාර්යභාරය අගය කරමින් විද්‍යුත් විකාශකයන්ගේ සංගමය සුවැතුම් ගොනු කළ විශේෂ සංදේශයක්ද අමාත්‍යවරයා වෙත බාර දුන්නා. ඒ වෙළඳ අමාත්‍යංශයේදී මෙම අවස්ථාවට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ, ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහල් ජයතිලක, අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් නාරගල, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ යන මහතුරුන් මෙන්ම පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන්ද එක්ව සිටියා. පැහැදිලිවම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ විදිහට අපිට නාලිකා හතරක් තියෙනවා. මම මේක සභාපතිවරයා වශයෙන් මේක වැඩ ආරම්භ කරනකොට අපි හිටියේ ඇත්තටම 7-8 වගේ ස්ථානවල. අපිට පසුගිය කාල සීමාවෙදි තුන්වෙනි ස්ථානෙට එන්න ලැබුණා. මොකද මේ තුන්වෙනි ස්ථානෙට
අපිට එන්න අවකාශයක් අවස්ථාවක් උදා වුණේ ඒ නිදහස අතිගරු ජනාධිපතිතුමාගේ තිබුණ සංකල්පය අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පය තව තවත් තීව්‍ර කරගන්න බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගෙන් ලැබුණු සහය අතිවිශිෂ්ටයි ඒ නිසා මම හිතනවා දේශපාලන බලපෑමක් අපිට තිබුණ නැහැ ඔබ පසුගිය කාල සීමාව ඉතාම හොඳින් නිරීක්ෂණය කරලා බැලුවොත් ඔබට පෙනේ පක්ෂ විපක්ෂ පාට ભેද කුල මල නැතුව තමයි අපි නාලිකාව පවත්වගෙන ගියේ එදා රූපවාහිනි මාධ්‍යයකට ඇවිල්ලා අදහස් ප්‍රකාශ කරන්න බැරුව හිටපු විවිධ පාර්ශ්වවලට අපි හොඳ වේදිකාවක් හදලා දුන්නා ඒ නිසා මම හිතනවා පක්ෂ ભેදයකින් තොරව සියලු දෙනාට අදහස් උදහස් නිවැරදිව නිරවුල්ව සහ පැහැදිලිව විශේෂයෙන්ම අපේ ප්‍රවෘත්ති නාලිකාව ගත්තොත් ඒ වගේම අනිකුත් කාලීන දේශපාලන වැඩසටහන් ගත්තොත් ඔබට ඉතාම පැහැදිලිව පෙනේ අපි පක්ෂ ભેදයකින් තොරව කටයුතු කළා उप अगमति तंत्रवन निर्माण व्राजमाथ्य दयासरी जयशेखर महता पवसनवा लक्षल आयतल संचारिक अणुर्व माधिवेदीन प्रश्न पिड़ी व्राजमाथिवर मे मव प्रकाश कले ජනතාව ඉල්ලපු ඒ ජයග්‍රහණය ලැබලා තියෙනවා निष्पादन राज्य अमात्य दयासिरी जयशेखर महता पेवसुवा लक्षल आयतने संचारक निरतवु राज्य अमात्यवरया सेवकयन समगद साकच्छा कला पसुगिय काले लक्षल आयतने अकर्मण्य वी तिबुनु बवद ए महता मिहिदी प्रकाश कला कोविड वसंग तत्वशी लंकावे संचारक व्यापार अट यम बलपैमक सिद्धि दि बलपैम सामन दिगुन तिगुन विच बलपैमक लक्षल तिलो ये बलापुर मेधत्व मगर विकसम नवत मे स्थान शक्ति मतदेट गिनियान बलापुर अनागते उपरीम कार्य बारे विशेष मम ग्रामीय मट मीन सियलम निर्माण कर निष्पादक गमति उबगे बाण निष्पादने करपु देवाल मिलदी गन दिन वातावरण නීති විරෝධී සංක්‍රමණිකයන් මගින් කොරෝනා වසංගතය යලි සමාජය තුළ පැතිර යාමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශයේ පවසනවා. එම අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. පහුගිය දින ගණනාවකම අපිට රෝගීන් වාර්තා වෙන්නේ විදේශවල සිට පැමිණ ශ්‍රී ලංකාවේ නිරෝධායන වෙන අයතර පමණයි. අපි දන්නවා නීත්‍යානුකූලව ගුවන්තොටුපළ වලින් එනවා වගේම සමහර විට නීති විරෝධීව රෝගී ඉතාමත්ම ශීඝ්‍රයෙන් පැතිරෙන ඉන්දියාවේ සිට ලංකාවට නීති විරෝධී සංක්‍රමණිකයන් ලංකාවට පැමිණීමේ අවදානම තියෙනවා. ඒ අයතර කොවිඩ් 19 රෝගීන් හිටියොත් අපේ සමාජය තුළද කොවිඩ් 19 රෝගී පැතිරීමේ අවදානම තියෙන නිසා සියලුම දෙනා විමසිල්ලෙන් සහ ප්‍රවේශමින් ජීවත් වෙන එක ඉතාමත්ම වැදගත් වෙනවා. මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2971ක් ඉන් 2816 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව රෝහල් වල ප්‍රතිකාර ලබන්නේ 143 දෙනෙකු පමණයි. කොරෝනා බවට සැක සහිතව වෛද්‍ය අධීක්ෂණ යටතේ 62 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. ඊයේ දිනේදී කොරෝනා ආසාදිතින් 12 දෙනෙකු හඳුනා ගැනුණා. ඔවුන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයන් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. මෙතර නිරෝධායනය අවසන් කළ 228 දෙනෙකු අද දිනේ එම මධ්‍යස්ථානවලින් පිටව යාමට නියමිතයි. ඒ අනුව නිරෝධායනය අවසන් කළ සමස්ත සංඛ්‍යාව 32816ක්. ඊයේ දිනේ තුල PCR පරීක්ෂණ 1580ක් සිදු කෙරුණු අතර මේ දක්වා PCR පරීක්ෂණ 211090ක් සිදු කර තිබෙනවා. මේ අතර සයිප්‍රස් හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 102 දෙනෙකුද අද අලුයම දිවයිනට පැමිණියා. කටාර් සිට 21 දෙනෙකු සහ ඩුබායි සිටි 17 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. කරුණායක ගුවන්තොටුපළේදී ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා.
වයඹ පළාතේ සෞඛ්‍ය සේවා ආයතන වලට අයත් අබලන් වාහන පිළිබඳ සොයා බැලීමට පළාත් ආණ්ඩුකාර ඒජේ මුසමිල් මහතා හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. වයඹ පළාතේ සෞඛ්‍ය ආයතන වලට අයත් අබලන් වාහන විශාල සංඛ්‍යාවක් කුරුණෑගල පිහිටි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට ගෙනවිත් දමා තිබෙනවා. මෙම වාහන කිසිඳු ආවරණයකින් තොරව දිරාපත් වෙමින් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් නිලධාරින්ගෙන් කරුණු විමසීමට ආණ්ඩුකාරවරයා කටයුතු කළා. වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ඉදිකෙරමින් පවතින නව ගොඩනැගිල්ල පිළිබඳවද ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු වුණා. යහපාලන රජයේ සමුදිපතිලාබින් දේශපාලනීකරණය කිරීම කිසිසේත් අනුමත කරන්නේ නැති බව රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතා පවසනවා. සමුදි ව්‍යාපාරයේ එම තත්වයෙන් මුදා ගනිමින් ජනතාව නගා සිටීමට අතීත දින වැඩසටහනක් බවට පත් කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. බතරමුල්ල සෙසිරිපාය පිහිටි සමුදි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මේ රටේ සමස්ත ආර්ථිකයේ බරපතල කඩාවැටීමක් තියෙනවා. ඒ කඩාවැටීම ආරම්භ වුණේ පසුගියදා ඇතිවෙච්ච कोविड-19 වසංගතය හරහා නෙවෙයි ඊට පෙර ඉඳලා අපේ රටේ දුප්පත් පෝසත් බේදකින් තොරව සියලු දෙනාම මේ ආර්ථික ගැටලුවට ක්‍රමානුකූලව ගමන් කරා එහිඳ අපි සියලු දෙනාගේම වගකීමක් තියෙනවා රජය මේ ඉදිරියට ගෙනියන්න යන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අපේ දායකත්වය ලබා දෙයි මේ ප්‍රතිලාභින් හැටියට ගත්තේ අපේ රටේ ඉන්න ආර්ථික වශයෙන් ශක්තිමත්ම කණ්ඩායම නෙවෙයි ඉතාලම आर्थिक दुष्करता तीयन सह दिलिदु कंडायम नगासिटुवीम तमाय सिदुकरे इति मे कंडायम मे आकारेट देशपालनीकरणय तुल समृद्धि व्यापारय यम आकारेक व्याकूल भावयकट अरगेन यन्न गिय आंडुव कटियुतु करा मम हितन्ने एक इताम असाधारण क्रियावलियक देशपालन पक्षयक बलला प्रतिलाभिन तोरागेन ए बिम्मट्टमे गम्मट्टमे सिदु करला तीयन असाधारणय संबंधयेन अपिट इताम कडिनम तींदुवक गन्न वेयि කිරුළපන පොලිස් ස්ථානයේ බුදුමැදුර අද උදෑසන විවෘත කර තිබෙනවා. සර්ව ආගමික ආශිර්වාදයේ මැද බුදුමැදුර නිරාවරණය කරන අතර සහකාර පොලිස් අධිකාරී පර්සි මයිකල් පෙරේරා සහ පොලිස් ස්ථානාධිපති චන්දන කළුආරච්චි මහතුරුගේ උපදෙස් යටතේ එය ඉදිකර තිබුණේ. පොලිස් නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ ධන පරිත්‍යාගයෙන් බුදුමැදුර ඉදිකරුණා. ඒ සමගින් මධ්‍යහන දිවා ප්‍රවෘත්ති අවසන් වෙනවා ඔබට සුබ දවසක්.